ආයුබෝවන්. ලෝකේ ඕනෑම කෙනෙක් අඩුම තරමින් එක දෙයකට දක්ෂයි. එහෙමත් නැතිනම් දේවල් කීපයකටම දක්ෂයි. ඔබ ගැන සිතා බලන්න. ඔබටත් එලෙසින්ම අනන්‍ය වුණු දක්ෂතා තිබෙන්නට ඕනි. වෙනත් අය අපහසුයෙන් කරද්දි ඔබට කරන්නට බොහොම පහසු දේවල් තිබෙන්නට ඕනි. හොඳින් සිතා බලන්න. ඔබ වෙන අයට වඩා සංනිවේදනය කරන්නට දක්ෂද? අදහස් ප්‍රකාශ කරන්නට දක්ෂද? තව කෙනෙක්ට දෙයක් හේතු ගන්වන්නට ඔබට පුළුවන්ද? එසේනම් ඔබ එදිනෙදා කරන කටයුතු වලදී එය හොඳින් පාවිච්චි කරන්න. ඔබේ අවංකකම, ඔව්, එයත් ඔබේ දක්ෂතාවයක්. ඒ වගේම එය ඔබේ ගුණයක්. අනිත් අය ඔබව අතිශය විශ්වාසවන්තෙක් විදිහට ඇසුරු කරාවි. ඔබ හොඳ යහළුවෙක් වෙන්නට දක්ෂද? අනිත් කෙනෙක්ට ඇහුම්කම් දෙන්නට, වෙනත් කෙනෙක් කියන දේ තේරුම් ගන්නට ඔබට පුළුවන්ද? එවිට ඔබ වටා යහළුවන් පිරිසක් එකතු වේවි. ඔබ දේවල් පිළිවෙලට තබා ගැනීමට දක්ෂද? අපිළිවෙල, අක්‍රමවත් දේවල් ක්‍රමවත් කිරීමට ඔබ දක්ෂකම පාවිච්චි කරන්නට පුළුවන්. අක්‍රමවත් බව නිසා ඇතිවන බොහොමයක් ප්‍රශ්න ඔබට විසඳා ගන්නට හැකි වේවි. මෙලෙසින් සිතන්න, ඔබටම උරුම හැකියාවන් ඔබ තුළ තිබෙනවා. ඒවා හඳුනා ගන්න, කොලයක් කරන් ලියන්න පටන් ගන්න. මොනවද ඔයා ගාව තියෙන කුසලතාවය, මොනවද ඔයා ගාව තියෙන හැකියාවන්, කොහොමද ඒවා සංවර්ධනය කරගන්නේ කියලා. හැකියාවන් කිහිපයකින් ජීවිතේ හොඳ වෙන්නේ කොහොමද? හොඳයි, මම හැකියාවන් කිහිපයක් විතරක් ප්‍රගුණ කළාම ඒක මගේ ජීවිතේම හොඳ වෙන්නට බලපාන්නේ කොහොමද? ඔබට සිතෙන්නට පුළුවන්. ඒක වෙන්නේ මෙහෙමයි. අපි උදාහරණයකින් තේරුම් ගනිමු. ඔබ සංනිවේදනයට දක්ෂයි කියලා සිතමු. දැන් ඉගෙනගත් විදිහට ඔබේ හැකියාවන් තවත් ප්‍රගුණ කරනවා. ඒ ඔබට ආයාසයක් නොවේ. ඒක ඔබට පහසුවක්. ඔබත් එක්ක එකට සේවය කරන අයට ඔබ කතා කරන විදිහ දැන් වෙනස් වෙනවා. ඔබ කියන දේවල් හරියට පැහැදිලි. තේරුම් ගන්නට පහසුයි. ඉතින් අනිත් අය ඔබව පහසුවෙන් තේරුම් ගන්නවා. ඔබට කලින්ට වඩා අවනත වෙනවා. මේ නිසාම ඔබට සේවා ස්ථානයේ සමාජයේ පවතින ගැටලු දුෂ්කරතා මගහැරී යනවා. ඔබ කලින්ට වඩා සතුටින් වැඩ කරනවා. ඒ වෙනුවෙන් සිතේ නිදහස පෙරට වඩා ඔබට තියෙනවා. මේ ඉදිරිපත් කළේ සාපන උදාහරණයක් විතරයි. ඔබට තියෙන ඕනෑම හැකියාවක් ප්‍රගුණ කිරීමෙන් ඔබේ ජීවිතය වෙනස් වන්නට පටන් ගන්න. එවිට ඔබ තුළ ආත්ම විශ්වාසය වැඩි වැඩියෙන් ගොඩනැගෙනවා. ඔබ තුළ ගොඩනැගෙන ආත්ම විශ්වාසයට පුළුවන් ඔබේ මෙතෙක් නොතිබුණු කුසලතාවයන් ගොඩනගන්නට. හේතුව ඒ සඳහා ඔබට අවශ්‍ය මානසික ශක්තිය ඔබ තුළ ක්‍රමයෙන් ගොඩනැගෙන්නට පටන් අරගෙන තියෙන්නේ. දුර්වලතා නැතිකර ගැනීමට වෙහෙසීම හැම විටම කළ යුතු නැහැ. ඔබේ දුර්වලතා නැතිකර ගැනීමට වෙහෙසෙන්න, අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න. මේ කුඩා කාලයේ සිටම ඔබට ඇසුණු හුරු පුරුදු අවවාදයක් වෙන්නට ඕනි. පුද්ගලයෙක් විදිහට ඔබේ තිබෙන අඩුපාඩු සකසා ගැනීම කළ යුතුයි. නමුත් මෙහිදී ඔබ වර්ධවා ගන්නා තැනක් අපි පෙන්වා දෙන්නම්. හැකියාවන් නැතින් අපි එකිනෙකනට වෙනස්. ඔබ හැදුණු වැඩුණු පරිසරය, ඔබේ අධ්‍යාපනය, රුචි අරුචිකම්, ඒ මත තමයි ඔබ වඩාත් දක්ෂ, ඔබට හොඳින් කළ හැකි දේවල් එකක් හෝ කිහිපයක් පිහිටන්නේ. ඒ වගේම ඔබ එතරම්ම දක්ෂ නැති, ඔබට කරන්නට අපහසු දේවල් බොහොමයක් තිබෙනවා. ඒ වැඩවලට දක්ෂ වෙනත් අය ඕනි තරම් ඇති. ඉතින් ඒ දේවල් ඔබේ සකසාගත යුතු දුර්වලතා ගුණට එකතු කරගත්තොත් ඒක වැරදි. ඒ දේ වෙනුවෙන් ඔබ වෙහෙසෙන්නට එපා. ඔබේ හැකියාවන් මුවහත් කර ගැනීමට ඔබ වෙහෙසෙන්න. ඔබට තියෙන හැකියාවන් බලගන්වන්න, ඒවා මුවහත් කර ගැනීමට වෙහෙසෙන්න, ඒ වඩාත් පහසුයි. ඔබේ හැකියාවන් නොමැති වෙනත් කෙනෙක්ට වඩා පහසුවෙන් ඔබට ඒ දේ කරන්නට පුළුවන්. ඒ ඔබට ඉක්මනින් ප්‍රතිඵල ගෙනෙනවා. ඒ මහත් සතුටක් ඔබට ගෙන දේවි. වෙනදාට වඩා කාර්යක්ෂමව ඔබට කටයුතු කරන්නට පුළුවන්. ඔබට මින් පෙර අත් නොවිදි තෘප්තිමත් බවක් ලැබේවි. සම්පූර්ණ කර නොගත් හැකියාවන් තිබෙන එක අවාසියක් වේවිද? නැහැ. ඔබ අත්හරින්නේ ඔබට අතිරේක උත්සාහයක් යොදමින් ළඟා කරගත යුතු හැකියාවනුයි. ඔබේ දක්ෂතා වැඩි දියුණු කර ගැනීමෙන් ඔබට මගහැරුණු හැකියාවන් මිලදී ගන්නට පුළුවන් නේද? ඒ වඩාත් පහසුයි. ඒ වගේම එය ඔබට වාසිදායකයි. ඉතින් මෙවන් වටිනා වීඩියෝවන් නැරඹීම සඳහා අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කිරීමට අමතක කරන්න එපා. ඒ වගේම පහළ ඇති බෙල් අයිකනය ක්ලික් කිරීමටත් අමතක කරන්න එපා.